හිතාගන්න තම්බි අපිට ගෙලිනවා. ඒ තම්බි කෙලින් තම්බිගේ වරදින් නෙමෙයි අපේ උගරදී. මොකද මේ නුවර තමයි හොඳම තම්බි ඉන්නේ. මතක තියාගන්න නුවර විදේශ කටයුතු අමාත්‍යාංශේ වැඩ කරන්නේ ඒසියේ සමීත් මහත්තයා දාපු මිනිස්සු. මේ අදවගේ මේ තුප්පැයි මේ දේශපාලනය කරන මේ ජරා මිනිස්සු වගේ නෙමෙයි. මතක තියාගන්න අකුරණින් සිංහලයට න්‍යාය වෙනවා මුස්ලිම් මිනිස්සු. ආරච්චි වාසගම් තියෙන්නේ මේ දේශපාලනයට මේ රට විනාශ කරනවා. අම්මලට එක දෙයක් කියන්නම්, 1980 ගණන් වල මේ අම්මලා මෙතන ඉන්නවා. ඔය කළු ලෝගෝ ඔය මුස්ලිම් ගෑනුයන් දෙන්නේ නෑ. සාරියෙන් ඔලුව හගෙන ගියේ. මතක තියාගන්න මුස්ලිම් කොල්ලන්ගේ ඔලු 80% කනවා. මතක තියාගන්න මේ රට. මතක තියාගන්න මම මේ සිංහල ගාන් වල යන මං ඩ්‍රයිව් එකෙන් අහපු කතාව කියන්න. අර කොහේ හරි තැනක ගෙවල් 100ක් කියලා දාන ලොකුවට පල්ලියා කටෝගෙන නටනවා. වෙන්නන්ට අපි ඔක්කොම එක විරලා කියලා. තාම 10%ක් නෑ ලංකාවේ. මතක තියාගන්න කෙල්ලෝ ඉන්නවා වැලන්ටයින් ඩේ හොඳට නටන්න ඇති හදපල්ලා තුනක් ඈ. හරි, ඉස්කෝල දානක වෙනම කතාවක්, කාණ්ඩ දිනක වෙනම කතාවක්. හදපල්ලා තුනක් ජාතිය බේර ගන්න ඕන නම් මේ යන්නේ යස අර්පත් කියපු ගර්භාෂ යුද්ධේ. අතින් කඩින් ගහලා දුවන් දිනන්න බැයි නම් බඩෙන්වත් ගහමු කියලා පටන් ගත්ත යුද්ධෙමේ. අකුරන්ට ඔක්කොම දේවල් ඉල්ලනවා, පොලිසියක් ඉල්ලන්නේ. මං දන්නවා පළාත විස්තර හොඳට. මට හරි සන්තෝසයි STF එක බාර ඉන්න සීනියර් ජේ ලතීෆ් සර් ගැන. හොඳ මිනිස්සෙක්. කවදාවත් සිංහලයට කැත වැඩ කරන්නේ නැහැ හොඳ මුස්ලිම් මිනිහා. ඒ මිනිහා දන්නවා අපි ශ්‍රී ලාංකීය මුස්ලිම් කියලා. මතක තියාගන්න මං අරාබි රටවල් ගොඩක ළඟදී සංචාරය කරලා ආවේ. බහරේන්, ජෝර්දාන්, කටා, කුවේට්, ඩුබායි යන්න ඉන්නවා. දැන් 27 යනවා මැලේසියා. ඊපස්සේ කොරියා වලට යනවා. කොරියා ළමයි ගොඩක් ඉන්නවා නුවර. අම්මලා ශ්‍රී ලංකාවට එපා, කොරියා ඉන්න පුතා ලක්ෂ 2ක් 2.5ක් පඩි ගන්නවා කියලා. හොඳට දුක් විඳලා වැඩි ගන්නෙ බොම ආදරෙන් කියන්නේ. හොඳට දුක් විඳිනවා පැය 7, 8, 9, 10 නිකන් ඉන්න බෑ මේ කාලේ පට්‍ර සීතලයි. දැන් බොහොම ආදරෙන් කියන ගමන් මට හරි සන්තෝසයි. තරුණ හාරුගල ටිකක් ඉන්නේ පන්සලේ. පදනම් හදන්න එපා. මෙවැනි අලුත් වීඩියෝ බැලීමට අපව subscribe කරන්න. බෙල් සල්කුණ ක්ලික් කර අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්න. iFocus.lk